හොඳ ඉතින් කලින් ටියුටෝරියල් දෙකේදී අපි කතා කරා කොහොමද මේ ඩ්‍රෝවිං එක නැත්නම් මේ එක්සර්සයිස් එක කරගන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි ටියුටෝරියල් එකකින් අපි කතා කරා කොහොමද ඩයිමෙන්ෂන් සෙට් කරගන්නේ කියලා. ඉතින් ඩයිමෙන්ෂන්ස් ඒ වගේම තමයි දැන් ඩ්‍රෝයිං එක අපි හදලා ඉවරයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ පේජ් ලේඅවුට් එක හදාගෙන නැත්නම් අපේ ටයිටල් බ්ලොක් ටෙම්ප්ලේට් එක අරගෙන ඒ ටෙම්ප්ලේට් එකට මේක දාන්නේ කොහොමද කියලා බලන්න යන්න. ඉතින් ටෙම්ප්ලේට් එක හදන විදිය මම ආයේ මුලින් ඉඳලා කියලා දෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ බේසික් කෝස් එකේ නැත්නම් බිගින කෝස් එකේදී අපි වෙනම ටියුටෝරියල් එකකදී කතා කරා කොහොමද ඔයා ටෙම්ප්ලේට් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු අද මේ ටෙම්ප්ලේට් එක යූස් කරලා කොහොමද අපි ඩ්‍රෝවිං එකක් අවුට් කරගන්නේ කියලා. ඉතින් ඔයා මොඩල් ස්පේස් එකේ ඔයාගේ ඩ්‍රෝවිං එක මේ විදිහට කරපුවම ඔයාගේ ලේඅවුට් ස්පේස් එකට ගියොත් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ලේඅවුට් ස්පේස් එක මේ විදිහට ඒ කියන්නේ හරියට පෙන්වන්නේ නැහැ. ඉතින් ලේඅවුට් ස්පේස් එක අපිට ඕන විදිහට අපි හදා ගන්න ඕන. ඉතින් අපි මේක පාවිච්චි නොකර කෙලිම අපේ ටෙම්ප්ලේට් එක තමයි මේ වෙනුවට යූස් කරන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා එකක් පෙන්වන්නම්. මම මෙතන ඉන්සර්ට් ගිහින් බැලුවොත් එහෙම මේ තියෙන්නේ මම කලින් යූස් කරපු එක එක බ්ලොක්ස් වර්ග. ඉතින් මෙතන මේ තියෙන්නේ ඒ කියන්නේ මෙතන තියෙන බ්ලොක්ස් වර්ග හතරක් කියලා ඔයාලට පේනවා. ඉතින් මම එක කියුවේ නැත්තම් මම එක පෙන්වුවේ ඇයි කියලා මම ඔයාලට කියන්නේ. ඊළඟට ඔයාලට again අපි කලින් ටියුටෝරියල් එකේදී මම කිව්වා කලින් අපේ බේසික් කෝස් එකේදී අපි කතා කරා ටෙම්ප්ලේට් එකක් සේව් කරගන්නේ කොහොමද ටෙම්ප්ලේට් එක හදලා. ඉතින් මම මේ හදපු ටෙම්ප්ලේට් එක තමයි දැන් යූස් කරන්න යන්නේ. ඉතින් මේක යූස් කරන්න යනකොට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතන තියෙන ප්ලස් බටන් එක මෙන්න මේ ප්ලස් බටන් එක උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාම මෙතන තියෙනවා ෆ්‍රොම් ටෙම්ප්ලේට් කියලා ඔප්ෂන් එක. මෙන්න මේ ෆ්‍රොම් ටෙම්ප්ලේට් කියන ඔප්ෂන් එක දුන්නම ඔයාට එනවා ටෙම්ප්ලේට්ස් තියෙන තැන ඔයාගේ ටෙම්ප්ලේට්ස් ටික. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රෝවින් ටියුටෝරියල් A2 ISO ලෑන්ඩ්ස්කේප් ටයිටල් බ්ලොක් කියලා අපි කලින් ටියුටෝරියල් එකේදී නැත්තම් ඒ ටියුටෝරියල් එකේදී හදාගත්ත ටයිටල් බ්ලොක් එක නැත්තම් ටෙම්ප්ලේට් එක. ඉතින් මම මේ ටෙම්ප්ලේට් එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයාට layout space එකට අමතරව නැත්නම් තිබ්බ layout space එකට අමතරව ඔයාගේ layout එක නැත්නම් ඔයාගේ template layout එක මෙතනට add වෙලා තියෙනවා කියලා ඔයාට පේනවා ඇති. මම දැන් මගේ layout 1 කියන එක delete කරගන්නවා. මොකද මට ඒක ඕන නැති නිසා. ඊට පස්සේ ඔයාට මතක අපේ tutorial එක බලුවා නම් ඔයාට මතක ඇති අපි A2 ISO landscape කියන ඉතින් ටයිටල් බ්ලොක් එක අපි හදුවේ A2 paper එකට. මම ඔයාලට කලින් ටියුටෝරියල් එකේදී කිව්වා අපි A4 paper එකට තමයි මේක හදාගන්නේ. එහෙනම් මම මේ A2 paper එකට ඒ කියන්නේ මෙතන තියෙනවානේ A2 paper එක. ඉතින් මෙන්න මේ A2 paper එකට නෙමෙයි මම මේක හදාගන්නේ A4 paper එකට. ඉතින් කොහොමද අපි මේ A2 paper එකට හදාගත්ත එක A4 paper එකට convert කරන්නේ? ඒක කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා මෙන්න මේ A2 ISO landscape කියන template එක ගත්තට පස්සේ ඔයා blocks වලට ගිහිල්ලා බලන්න insert block ගියපුවම මෙතනින් තව එකක් add වෙලා තියෙනවා. ඒ තියෙන්නේ A2 ISO landscape කියන block එක. ඉතින් මේ block එක ආවේ ඔයා කලින් tutorial එක බලුවා නම් ඒ tutorial එකේදී අපි මේ ටයිටල් බ්ලොක් එක හදලා ඒක සේව් කරන්නේ බ්ලොක් එකක් විදියට. ඒ නිසා තමයි ඒ බ්ලොක් එක මෙතනට දැන් ඇඩ් වෙලා තියෙන්නේ ඔයා ඒ ටෙම්ප්ලේට් එක ඕපන් කරපුවම. මේ නිසා ඔයාට ඕන paper size එකට ඔයාට ඕන විදියට ඔයාගේ බ්ලොක් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒක කරගන්න මෙහෙම. ඉතින් මම මේ ප්ලස් බටන් එක සිලෙක්ට් කරලා අපි අලුතෙන් ලේඅවුට් එකක් මේ විදියට හදා ගන්නවා. ඊට පස්සේ මේක රයිට් ක්ලික් කරලා මේකේ page setup manager කියන ඔප්ෂන් එකට ගිහිල්ලා layout 1 එකේ modify කියන ඔප්ෂන් එකට යනවා. ඉතින් මම කරන්නේ මගේ drawing file එක PDF file එකක් විදියට convert කරන්න. මේ නිසා මම DWG to PDF කියන ඔප්ෂන් එක මෙතනින් තෝරගන්නවා. ඊට පස්සේ මම මෙතනට දෙන්න යන්නේ A4 paper එකේ size එක.
A4 paper එකේ size එක ගත්තොත් මෙතන A4 sizes දෙකක් තියෙනවා. එකක් තමයි 297යි 210යි අනිත් එක තමයි 210යි 297යි. මේ තියෙන horizontal නැත්නම් port sorry මේ තියෙන landscape size එක මේ තියෙන portrait size එක දිග පළල මාරු කරලා තමයි තියෙන්නේ. මම landscape එක ඕන නිසා මෙතන 297යි 210යි කියන එක ගන්නවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මේ විදිහට landscape තමයි තියෙන්නේ මේ layout එක. ඉතින් මේ layout එක මේ විදිහට ආවට පස්සේ මම okay කියලා දෙනවා. okay කියලා දුන්නම ඔයාලට පේනවා ඉතින් මේ විදිහට ඔයාගේ page එකේ layout size එක වෙනස් වෙනවා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ මැද තියෙන viewport එක select කරලා මේ විදිහට delete කර ගන්නවා. ඊළඟට දැන් අපි මේ template එක open කරපුවම අපේ block එක මෙතනට ආවනේ. මෙන්න මේ block එක අපි දැන් add කර ගන්නවා අපේ A4 paper එකට. A4 paper එකට add කරනකොට insert point එක මම දෙනවා 0,0 කියලා. ඊට පස්සේ ඔයා ඒ විදිහට එක දුන්නම ඔයාගේ අර කලින් හද තියෙන attributes ටික මෙතන හදන්න එනවා. ඉතින් මම මේක දාන්නම් 2017 අද දිනේ ගත්තොත් මට ගන්න පුළුවන් 7/7. ඊට පස්සේ drawing number, ඊට පස්සේ drawing title එක මම දාන්නම් exercise 1 කියලා. project name එක assignment 1 කියන එක අපි තියමු. ඉතින් මේ විදිහට ඔයාලට ඔයාගේ variables වෙනස් කරන්න පුළුවන්. variables වෙනස් කරලා okay කරගන්න. එතකොට ඔයාගේ මේක මේ විදිහට add වෙනවා. නමුත් ඔයාගේ title bar එක ඔයා A2 එකට හදමු නිසා ඒකේ size එක ඒ විදිහටමයි තියෙන්නේ. ඉතින් කොහොමද මේකේ size එක දැන් වෙනස් කරගන්නේ? මේක කරගන්න පුළුවන් ඔයාට scale option එක use කරලා. මම කරන්නේ මේ විදිහට scale කියන option එක දෙනවා. scale කියන option එක දීලා ඊට පස්සේ objects වලට දෙනවා මගේ මේ block එක. ඊළඟට base point එක විදිහට දෙනවා මම මෙතන. ඊළඟට මේ scale එකේ option එකේ තියෙන reference කියන මම මේ reference කියන option එක දෙනවා. reference කියන option එක දීලා මම කරන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන point එකට ඒ තියෙන points දෙක select කරනවා. එතකොට ඔයාගෙන් අහනවා ඔයා n ඒ කියන්නේ ඔය points දෙකක් select කරපුවා again select කරානේ. ඉතින් මේ select කරපු point දෙක අතර දුරට ඔයා අලුතෙන් value එකක් දෙනවා නම් ඒ value එක මොකක්ද කියලා අපෙන් අහනවා. ඉතින් ඔයාලට මෙතන කිලිම 210 දෙන්න පුළුවන්. 210 කියන්නේ A4 paper එකේ size එක. එහෙමත් නැත්නම් ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මේ කෝණයකට මේ විදිහට snap කරලා. මේ විදිහට දුන්නම ඔයාගේ A4 sheet එකට මේක perfectly match වෙනවා. ඒකට හේතුව තමයි A4 ඒ කියන්නේ A4 A3 A2 ඒ හැම paper එකක්ම size එක ගත්තොත් නැත්නම් proportional එක ගත්තොත් එහෙම proportion එක එකම විදියට තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදියට A4 එකට මේක ගත්තට පස්සේ මට කරන්න තියෙන්නේ මේකට viewport එකක් add කරලා ඔයාගේ model space එකේ තියෙන මෙන්න මේ drawing එක ගන්න එක. ඉතින් මම කරන්නේ මෙතන layout space එකට ගිහිල්ලා rectangle කියන option එකකින් නැත්නම් viewport එකකින් මේ විදිහට viewport එක ගන්නවා. viewport එක මේ විදිහට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේ විදිහට ඔයාගේ drawing එක මෙතනට එනවා. ඉතින් මම viewport එක navigate කරන්න මේක double click කළා මෙහෙම ඇතුළට යනවා. මෙතනට ගිහිල්ලා මට මෙතන දීලා බලන්න පුළුවන් 1:1 scale එක කොහොමද කියලා. ඔයාලට පේනවා ඉතින් 1:1 scale එක ගත්තොත් ඒක match වෙනවා අපේ viewport එකේ size එකට. මේ නිසා මම 1:1 scale එක මේ විදිහට තියලා මේ පැත්තේ නැත්තම් ඔයාගේ drawing layout එකට එළියෙන් double click කරනවා. එතකොට ඔයාගේ window එකකින් exit වෙනවා. exit වෙන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ ඔයාගේ drawing එක save කරගන්න එක තමයි. ඉතින් මේක save කරගන්න ඔයාලට පුළුවන් plot option එකකින් ගිහිල්ලා plot කරන්න. ඉතින් මම මෙතන page setup manager එකට ගිහිල්ලා මම මෙතන කෙලිම plot කියන එක දෙන්න. plot කියන එක දීලා මෙතන plot style එක දෙන්න පුළුවන් monochrome කියන option එක. ඒකෙන් කරන්නේ ඔයාගේ මේ layers වල colors මොනවා තිබ්බත් ඒක අන්තිමට එළියට දාන්නේ එක color එකක් තියෙන lines වලින්. එතන black color lines වලින්. ඉතින් මේ විදිහට දීලා මම ඊට පස්සේ okay දීලා desktop එකට දෙන්නම් PDF එක.
සේව් කරොත් ඔයාගේ PDF එක මේ විදියට ඕපන් වෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදියට ඔයාගේ PDF එක import වෙලා තියෙනවා. නමුත් ඔයාලට පේනවා ඇති මෙතන window එකේ මෙන්න මේ outline එක පෙන්වලා තියෙනවා. මේ outline එක අයින් කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ window එක මේ විදියට select කරලා ඊළඟට මේක දාන්න මොකක් හරි layer එකකට. මෙන්න මේ rough කියන layer එකට මම මේක දානවා. ඒකට හේතුව තමයි rough කියන layer එක මම hidden කරලා තියෙන්නේ. Hidden කරලා තියෙන නිසා මම මේක plot කරොත් එහෙම ආයමත් මම plot කරන්න මේකටම ඒකට ගන්න බැහැ. මම මේක මේ විදිහට plot කරොත් sorry plot මෙතන monochrome සී ඕකේ දීලා මම මෙතන මොකක් හරි නමක් දීලා plot කරොත් ඔයාලට පේනවා ඉතින් මෙතන outline එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට ඔයගේ viewport එක hide කරොත් outline එක පෙන්වන්නේ නැති වෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ drawing එක තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට ලේසියෙන් ඔයා කලින් හදපු මොකරි viewport මොකරි template එක තියෙනවනම් ඒ template එක use කරලවට මේ විදිහට drawing එකක් out කරගන්න පුළුවන්. ඔයාලට block එක separate කරන්න ඕන නම් මෙතන තියෙනවා explode කියන option එක. explode කියන එකෙන් ඔයාලට පුළුවන් මේ විදිහට block එක හැදිලා තියෙන basic parts වලට කඩාගෙන කඩාගෙන ඔයාලට ඕන නම් පුළුවන් මේ වගේ sizes එහෙම වෙනස් කරගන්න. ඔයාලට size එක මැදිනම් ඔයාලට මේව sizes වෙනස් කරගෙන වගේ title bar එක ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒ text වල ඒ sizes එහෙම වෙනස් වෙනවා නะ. ඉතින් මම හිතනවා ඔයාලට මේ tutorial එකෙන් තේරෙන්න ඇති කියලා කොහොමද title blocks නැත්නම් templates use කරන්න කියලා. එහෙනම් අපි ඊළඟ exercise එකකින් කියන්නේ අපි මේ exercise එක දැන් ඉවර නිසා අපි ඊළඟ exercise එකකින් පටන් ගමු. අපි ඒකත් මේ විදිහටම හදලා dimension දාලා title block add කරලා export කරන විදිය වෙනකන් අපි එක tutorial එකකින් කරගෙන යමු. මොකද දැන් ඔයාලට සාමාන්‍ය දැනුම තියෙන කොහොමද මේ වගේ කරගන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ tutorial එකකින් හම්බෙමු. එතකන් සුබ දවසක්. Thank you.